එක පාරක් ජයග්‍රහණය කරොත් තුන් පාරක්වත් ෆේල් වෙන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මේවාගේ මූලිකම අවස්ථාවලදී පොඩ්ඩක් දිනනවා වගේ පෙන්වන්න කරන්න පුළුවන්. මොකද ඒ ෆැක්ටර් එකට පොඩ්ඩක් ආකර්ෂණය කරගන්න. නමුත් ඇත්තම වෙන්න යන්නේ ඔයාගේ හොඳ ගානකට තට්ටු වෙන එක. ඒක නිසා මේවා අත්හදා බලන්නවත් යන්න එපා. වැඩක් නැහැ ඒක නිසා කියන්නේ. ඉතින් මේ වගේ ක්‍රම නිවේ වලට මුදල් හොයන්න පුළුවන් ඕන තරම් ආකාර දෙනවා. කිසිදු මුදලක් ආයෝජනය නොකර දැන් ඔයාලා බලනවා ඇති අනේ මේ views ලබා ගන්න ක්‍රම ගැන කියන වැත්තේ. මේවා පට්ටපල් බොරු YouTube කාරෝ ගැන අපි දන්නේ නැද්ද ඔහොම කියන වැත්ති. ඉතින් ඔයාලට දවස් දක්වන්න පුළුවන් නම් මේක ගැන කිසිම තර්කයක් අරන් ඉන්නේ නැහැ. ආදරණීය නංගිය මල්ලියේ මුදල් යොදවන්න නැතුව අපිට සල්ලි හොයන්න පුළුවන් ඕන තරම් ක්‍රම තියෙනවා. මේ මම බොරු නෙවෙයි කියන්නේ. උදාහරණයක් ගත්තොත් AirDrop කියලා තියෙනවා. ඉතින් මේවා අපිට නිකම් මුදල් ලබා දෙන්නේ නැහැ. එයාලගේ ආයතනයේ මොනියම් හරි දෙයක් කරන්න දිනවා. නැත්නම් එයාලගේ ක්‍රියාවලියට අපි සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීම වෙනුවෙන් තමයි ලබා දෙන්නේ. නැත්නම් නිකන් දෙනව නෙකෙයි. පොඩි ක්‍රියාවලියක් තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රම තියෙනවා. මේවා සරල එක උදාහරණයක් තිබෙන නැත්නම් ඊළඟට ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒව කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මුදල් යොදවලා දෙයක් කරනවා නම් අනිවාර්යෙන් මේක ගැන හොයලා බලන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාලා යහළුවන්ගෙන් පරිස්සම් වෙන්න. ලංකාවේ ඔයාලා දන්නවද දැන් හුඟ දෙනෙක් අපිට හඳුන්වා දෙනවා යාළුවෝ ඉන්නවා යාළුවෝ වෙනවා සෝෂල් මීඩියා වලින් සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් අල්ලපු ගෙදර අයя වෙන්න පුළුවන් අල්ලපු ගෙදර අක්ක වෙන්න පුළුවන් නැත්නම් මම කෙනෙක් වෙන්න පුළුවන් පවුලෙම කෙනෙක් වෙන්න පුළුවන් මේ මොකෙක් වුණත් ඔයාලගේ මුදල් ටිකට තට්ටු කරන හෙණගෙඩි පාත් කරන්න පුළුවන් ඒ වෙන මේ වගේ වෙන්නේ ඒක ගැන මම මෙතනදී පැහැදිලි කරන්නම්කෝ ඒක වෙන්නේ කොහොමද මේ වෙනකොට මුදල් හොයන්න පුළුවන් කියලා ආකාරයෙන් ගොඩාක් ප්ලැට්ෆෝම් තියෙනවා මේ වගේ අරමුණ තමයි විශාල ප්‍රමාණයක් ඒ ප්ලැට්ෆෝම් එකට අද්දවා ගන්න ඉතින් මේ අද්දවා ගන්න ඒ ෆැටෝම එක යූස් කරන දෙයක් තමයි යම් කිසි කෙනෙක් එයාලා වෙතන හඳුන්වා දුන්නොත් ඒ වෙනුවෙන් මුදලක් දෙනවා. උදාහරණයක් විදිහට හිතන්න මගේ ඉන්නවා යාළුවෙක් මට යාළුවා කතා කරලා කියනවා මචං සුපිරි ෆැටෝම එකක් දෙනවා සල්ලි හොයන්න පුළුවන් පොඩි ගාණක් දාන්න තියෙන ඔබ දාපංක බං කියලා කියන බ්‍රදර් මම ඒ ෆැටෝම එකට දානවා කියන්නකෝ රුපියල් 10000ක්. මේ රුපියල් 10000ක් දාද්දී මගේ යාළුවට රුපියල් 1000ක් යනවා. මෙන්න මේ වගේ ක්‍රියාවලිය තමයි තියෙන්නේ. ඒක නිසා යාළුවෙක් කිව්වත් නෑදෑයෙක් කිව්වත් කවුරු කිව්වත් හොයන්නේ බලන්නේ නැතුව කිසිම දෙයකට ආයෝජනය කරන්න යන්න එපා. මෙහෙම කියන්න හේතුව ලංකාවේ මට මේ ගැන කෝල් ඉදතුරු වෙනවා. හේතුව මම මෙන්න මේ වගේ දේවල් ගැන වීඩියෝස් කරලා දිනවා. මේ වගේ හොඳ නැති පැත්ත ගැන ඇත්ත ඇති සැටියෙන් කියලා දීලා දිනවා. ඉතින් ඒක නිසා ඒව බලලා සමහර කට්ටිය කෝල් කරනවා අයියේ මගේ රුපියල් ලක්ෂ 15ක් නැති වුණා. රුපියල් ලක්ෂ 10ක් නැති වුණා. කෝටි 2ක් නැති වුණා. මේ බොරු නෙවෙයි. මේ ඇත්ත කියන්නේ මට කෝල් කරලා දිනවා. මට ඕන නම් සාහසී සහිතව ඔයාලට පෙන්වන්න පුළුවන්. මෙහෙම මට දිනපතා කතා කරනවා. නමුත් කනගාටුදායක කරුණ කියන්නේ එයාලා කතා කරන්නේ මට ඒ වගේ අවසාන හරියදී එතකොට එයාලට මුදල් ලබා ගන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් මෙහෙම ඔයාලගේ රුපියල් 500ක් වෙන්න පුළුවන්, 5000ක් වෙන්න පුළුවන්, 50000ක් වෙන්න පුළුවන්, ලක්ෂ 10ක්, ලක්ෂ 15ක්, කෝටි ගණන් වෙන්න පුළුවන්. මෙහෙම මුදල් නැති වෙනවා. ඔයා හිතනවා ඇති අපි නම් ඕවට අහුවේ අපි දන්නවා වුණා ඕදාර පිරමීඩ එහෙම කියලා ආදරණීය නංගිය මල්ලියේ ඔයාලගේ මොලේ නැත්තම් ඔයාලට ඔය හිතන විදිය වෙනස් කරලා ඔයාලව රවට්ට ගන්න විවිධාකාර ක්‍රම තියෙනවා. ඒව අරහා ඒවා විවිධ අරමුණින් එන උදාහරණයක් විදිහට මුල් කාලේ අපි දැන් පිරමීඩ ගැන කතා කරොත් මුල් කාලේ ආවා යම්කිසි භාණ්ඩයක්. ඒ භාණ්ඩයක හරි කියන එක කාලයක් ඇති මිනිස්සු දැනගත්තා. ඊට පස්සේ පොඩ්ඩක් වෙනස් කරලා ඒක ගේම් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි වෙන්න පුළුවන්. විවිධාකාර ක්‍රම වලින් අලුතින් එනවා ඒ විදියටම ඔයාලගේ මුදල් ටිකට ෂොට් එක දෙන්න. ඒක වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ කාලේ හිතන්නකෝ දැන් ක්‍රිප්ටෝ වලට කියලා ඒක ටික කාලයක් ඇද්දි මිනිස්සු දැනගන්නවා මේ හරහා එන මේ විදියට පොර ක්‍රම කරන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ස්කෑම් ප්‍රොජෙක්ට් තියෙනවා. ඒක මිනිස්සු දැනගත්තාන් පස්සේ ඒක අයින් කරලා ඒ ඉදිරියට යන කාලයට ගැලපෙන විදිහට ඒගොල්ලෝ සකස් කර ගන්නවා. ඉතින් මේ නිසා මතක තියාගන්න මේක ලංකාවේ කට්ටියන්ට පොඩ්ඩක් සුවිශේෂී දෙයක්. ඒ තමයි ලංකාවේ කට්ටිය හරිම කැමති නිකන් ඉඳලා මුදල් හොයන්න. ඊටමත් පහසුවෙන් මුදල් හොයන්න. බලන්න ඉතින් මේ නිසා අනිවාර්යෙන් මේගොල්ලෝ අහු වෙනවා. තමන්ගේ වාහනවල ඉඩකඩ මේ විවිධාකාර දේවල් විකුණලා පවා මේකට මුදල් දාපු කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒක නිසා පරිස්සම් වෙන්න. මෙන්න මේකත් ඒ ආකාරයෙන්ම යන දෙයක්. ඒ තරම් දුර නොගියත් ඉතින් ඒ ආකාරයෙන්ම යන දෙයක්. ඒක නිසා ඔතනින් නව දීද දන්නේ නැහැ. මේවට ඇබ්බැහි වුණොත් මේවට ආස කරොත් කොප්පණ මුදලක් නොවන යොදවයි දන්නේ නැහැ. ඒක නිසා පරිස්සම් වෙන්න කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතිව ආයෝජනය කරන්න යන්න එපා. ඔයාලා දකින්න ඇති මේ වගේ මුලින්ම කියන රුපියල් 200ක් 500ක් 1000ක් අර විනාඩි 5ක්වත් යන්න කලින් රුපියල් 50000ක් 60000ක් හොයලා පෙන්නනවා. එයාලගේ විශ්වවිද්‍යාල ජීවිතය තුලත් එහෙම හොයපු නැහැ කියලා. එහෙම මොකද ඒකේ අදහස් කරන්නේ?
එතකොට විශ්වවිද්‍යාලයේ යනවා කියන්නේ අපිට පිළිගැනීමක් ඇති කරන හොඳ පුද්ගලයෙක් වෙන්න ඕනේ, දක්ෂ ඉගෙන ගන්න දක්ෂ. ඉතින් ඒ වගේ තැනකටත් ගිහිල්ලා මුදල් හොයන්න ටිකක් අපහසු වුණා නම් මේ මේකෙන් ඇත්තටම හොයන්න පුළුවන් වෙයිනේ. එයාගේ අදහස නෙමෙයි ෂෙයා කරන්න කියලා. එහෙම අපි රැවටෙන්න පුළුවන්, එහෙම රැවටෙන්න එපා. මුලින් මේ ගැන හොයලා බලන්න. ඉතින් ඔයාලා රැටෝම් එක කියන්නේ උදාහරණයක් විදියට ගේම් එකක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයකට යනවන මුලින්ම ඔයාලට කරන්න පුළුවන් ඒ දෙයක් තමයි ඒ වගේ රිව්ස් බලන්න. රිව්ස් දැනට ගෙවීම් කරනවාද, ගෙවපු කට්ටිය ඉන්නවාද? ඉතින් එතකොටත් මතක තියාගන්න ඕන දෙයක් තමයි ෆේක් රිව්ස් ඕන තරම් දානවා. ඒක නිසා ඒ වගේ පරිස්සම් වෙන්න ඕනේ මුලින්ම බලන්න. ඊළඟට ඒක ගැන පොඩ්ඩක් YouTube එකේ නැත්නම් Google එකේ සර්ච් කරලා බලන්න කලින් කරපු කට්ටිය ඉන්නවද, ඒ වගේ මොනවද කමෙන්ට් තියෙන්නේ. ඒ විදාකාර දේවල් අපිට බලන්න පුළුවන්. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් මේවා අනිවාර්යයෙන්ම හොඳ වැඩ නෙවෙයි, නැත්නම් ඇත්තරම මුදල් ගෙවන වැඩ නෙවෙයි කියලා. ඉතින් මේ වගේ දේවල් ඕන තරම් ලංකාවේ එනවා, මේ චූටිම දෙයක්. ඉතින් මේ ගැන හොඟ දෙනෙක් ඉල්ලපු නිසා මම දැනුවත් කරනවා. මම ඉතින් ඔයාලට යම් කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ වීඩියෝ එකේදී දින් SL tutorial YouTube නාලිකාවේදී මෙන්න මේ වගේ දේවල් ඊට අමතරව ක්‍රිප්ටෝ කරන්සි වලින් නිවැරදිව මුදල් හොයන්නේ කොහොමද, මගේ පාඨමාලාව නැහැ සම්පූර්ණයෙන්ම නොමිලේ කියලා දෙන දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් සහ ගොඩාක් දේවල් මම කියලා දෙනවා. ඉතින් කැමති නම් විතරක් මගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා මාත් එක්කලා එකතු වෙලා ඉන්න පුළුවන් මෙන්න මේ වගේ දැනුම ලබා ගන්න. ඉතින් මම මේ වැඩේ මෙතනින් නවත්වනවා. මේ වීඩියෝ එක බලලා මේ වගේ දේවල් වලට රැවටෙන්න එපා. පුළුවන් නම් මේ වීඩියෝ එක share කරලා තව කෙනෙක් දැනුවත් කරන්න. ගිහිල්ලා නම් ඔයාලට සුබ දවසක්.